ආයිබෝන් අද උදේ හැල්ල පටන් ගන්න කලින් අපි ඊටම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා මේ channel එක මෙතෙක් subscribe කළ නැත්නම් එන්න අපේ නාලිකාව subscribe කරන්න. අපේ Patreon සමූහයේ සමාජිකයෙක් හැටියට එකතු වෙන්න කැමති නම් එන්න අපේ Patreon සමූහිකයට. ඇල්පිටිය මැතිවරණය ඇල්පිටිය ඡන්දේ කාරණා කීපයක් නිසා විශේෂ වෙනවා. එකක් තමයි අධිකරණ තීන්දුවකින් පස්සේ ඡන්දේ පවත්වන්න සිද්ධ වීම. අවුරුදු එකහමාරක් පරක්කු වෙලා 2018 වසරේ අනික් පළාත් පාලන ආයතන සමග නොපවත්වා ඊට පස්සේ අවුරුදු එකහමාරක් පරක්කු වෙලා ඡන්ද තියන්න සිද්ධ වෙන එකේ ප්‍රතිඵලයක් හැටියට 2023 වසරේදී කල්පිරෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ගැසට් නිවේදනයක් මගින් තව අවුරුද්දක් දීර්ඝ කරලා එම අවුරුද්ද අවසන් වෙනකොට මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ඇවිල්ලා තිබීමේ ප්‍රතිඵලයක් හැටියට කල් නොවේවා පළාත් පාලන මැතිවරණය තියන්න වෙනවා. එකක්. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියෝග කරනු ලැබූ පළාත් පාලන මැතිවරණය කලට වේලාවට පවත්වන්නේයි කියන නියෝගය ක්‍රියාත්මක කරමින් පවත්වන පළමු මැතිවරණය. දෙක තමයි ජනාධිපතිවරණයෙන් පස්සේ පැවැත්වෙන පළමු මොකක් හරි මැතිවරණය. ගාන සභා, සම්පකාර, පළාත් සභා, පළාත් පාලන මොනවා හරි එකක් ගත්තාම පළවෙනි මැතිවරණය. එතකොට ජනාධිපතිවරණ ප්‍රතිඵලය මොකක් හෝ මැතිවරණයකට කොයි හරි ආකාරයකින් බලපාලා තියෙනවද ඒ බලපාන්නේ කොහොමද කියන කාරණාව දැක බලා ගැනීම සඳහා මේක වැදගත් එකක්. අනිත් පැත්තෙන් ජයග්‍රහණය කරපු අයට තමන්ගේ ජයග්‍රහණයේ තරමේ තක්සේරුව හරියට නිර්ණය කරගන්නත් පැරදිලා ඉන්න අයට තමන්ගේ පරාජය කොච්චර විශාලද කියලා තේරුම් ගන්නත් මේක හොඳ අවස්ථාවක්. නිසා මේක එකින් එක බෙදා වෙන්කොට කියවා ගත යුතු, තීන්දු කරගත යුතු සහ අවබෝධ කරගත යුතු කාරණාවක්. සරල දත්ත මූලික තොරතුරු කිව්වොත් එහෙම කොට්ටාෂ 17ක් තියෙනවා. කොට්ටාෂ 17න් 15ක්ම ජාතික ජන බලවේගය දිනනවා. වාව් මාරයි තමයි. හැබැයි ආසන කීය දෙන්නේ? ආසන ඉන්නේ 15යි. ආසන 30ක් තියෙන පළාත් පාලන ආයතනයේ එකින් හරියට දෙකෙන් පංගුවයි එන්නේ. කොට්ටාෂ 17න් 15ක් දිනුවත් සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් හරි අඩක් තමයි ජාතික ජන බලවේගයට හම්බෙන්නේ. ඊට පස්සේ ආසන දෙකක් දිනා ගන්නවා සමග ජන බලවේගය. සමග ජන බලවේගයට අවසාන වශයෙන් හම්බෙනවා මන්ත්‍රී ආසන සභික ආසන 6ක්. SRPP එක නාම රාජපක්ෂට හම්බෙනවා 3ක්. ජනතා සන්ධානයට 2යි, ස්වාධීන කණ්ඩායමකට 2ක් හම්බෙනවා. පොදු ජන එක්සත් නිදහස් සන්ධානයට 1යි, ජාතික ජනතා පක්ෂයට 1යි. මෙහෙම තමයි ආසන බෙදෙන්නේ. අනුව ආණ්ඩුවට 15ක්, يعني ප්‍රධාන වශයෙන් ආණ්ඩුව පිහිටවන බලාපොරොත්තු වෙන දේශපාලන පක්ෂය කියලා කියන NPP එකට 15කුත්, NPP නොවන මන්ත්‍රීවරු 15කුත් ඉන්නවා. ඒතර මේ අනිත් ඔක්කොම එකතු වෙලා විපක්ෂයේ ඉඳ ගන්නවා කියලා එකක් වෙනවද කියලා අපි දන්නෙත් නැහැ. ඔය ස්වාධීන කණ්ඩායම් ඊට පස්සේ අනිත් තියෙන කුඩා කුඩා දේශපාලන පක්ෂ ඒවා ඊළඟ මැතිවරණයේදී මොකද්ද කරන්න යන්නේ? ඊළඟ මේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී සහ අයවැයවලදී මොකද්ද කරන්න යන්නේ කියන එක පිළිබඳව අපිට එහෙම අදහසක් නැහැ. මම හිතන්නේ ඒගොල්ලන්ට තාම අදහසකුත් නැහැ ඒ ගැන. ඒ නිසා මේ ආණ්ඩුවට 15යි විපක්ෂයට 15යි කියලා එකක්කුත් නැහැ. මේ සමහර අය ආණ්ඩුව සමග, ආණ්ඩු පක්ෂය සමග, නැත්නම් පාලක පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කරන්න කැමැත්තක් දක්වනවා නම් මේ ප්‍රමාණය එහෙම වෙනවා. එතකොට දැන් මේ ආසන 15 ගණන් හදනකොට අපි ප්‍රතිශතයත් බලන්න ඕනේ. ප්‍රතිශතය විශාල වශයෙන් තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. ඇත්තටම අපිට මේකේ යථාර්ථය තේරුම් ගැනීම පිණිස ජාතික ජන බලවේගය ආසන මන්ත්‍රී කොට්ටාෂ 17න් 15ක්ම ජයග්‍රහණය කළත් සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ලබාගෙන තිබෙන්නේ 47.64%. නැවත 52ක් පිට. අනිත් සියලුම දෙනා 52%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන තියෙනවා. මේක සංසන්දනය කරන්නවත් බෑ ජනාධිපතිවරණ ප්‍රතිපලය සමග. මොකද ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආයිති වෙන්නේ බෙන්තර ඇල්පිටිය කියන ඒකාබද්ධ ආසනයට. එතකොට බෙන්තර ඇල්පිටිය අනුරකුමාර දිසානායක 49.37ක් ලබා ගත්තා. 127.33ක් ලබාගෙන හිටියේ සජිත් ප්‍රේමදාස. මෙම මැතිවරණයේදී 147ක් අනුරකුමාර ලබා ගන්නකොට 121ක් ලබාගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාස. අනුරගේ 102ක් අඩු වෙනකොට නැවත මං කියන්නේ මේක බෙන්තර ඇල්පිටිය සමග ඇල්පිටිය විතරක් සංසන්දනය කරන්න බෑ. එතකොට නමුත් මේක යම් විදිහකට මේක සලකා බලනවා නම් 49.47 දක්වා අඩු වෙනකොට 27.21 දක්වා සජිත් ප්‍රේමදාසගේ අඩු වෙලා තිබෙනවා. එතකොට
මේකෙත් මේකෙන් හැමෝම අවබෝධ කරගන්න ඕන කාරණාවක් තියෙනවා. එකක් සජිත් විශාල පසුබෑමකට ලක් වෙලා තිබෙන්නේ ඡන්ද. ආණ්ඩුව ඒ කියන්නේ NPP එක. NPP එකට එහෙම ලොකු ලකයක් කුත් නැහැ අවසාන වශයෙන් ගත්තාම මේ එකක් තියෙනවා. හැමදාම කියනවා 100ට 3 ඉන්නේ කියලා හිතාගෙන කැම්පේන් කරන්න කියලා. 100ට 3 තමයි ඉන්නේ කියලා හිතාගෙන වැඩ කරගෙන යන්න කියලා. පැහැදිලිනේ දැන්. හරිද? ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිවරණයක් දිනුවාට පස්සේ. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපාරයට ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයට ඕන පොල්ලෙල්ලකට ඡන්ද දෙයි මිනිස්සු කියලා. කොට්ටාෂ වශයෙන් දිනුවත් වැඩි ඡන්ද ප්‍රමාණ හම්බෙලා නැහැ. ඒ නිසාම අර එකෙන් දෙකෙන් පංගුවක් විතරයි අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එනිසා තව හුඟක් ගෙදර වැඩ කරන්න වෙනවාය කියන කතාව, ඉබේ මේක ඔඩොක්කුවට වැටෙන්නේ නෑය කියන කතාව, හරිද, බලාගෙන හිටපු පමණින් මැතිවර්ණ දිනන් නෑය කියන කතාව ඉතාම නිවැරදිව සනාථ කරන කාරණාවක්. මේකට නායකයා මැතිවර්ණ කොට්ටාෂ 160 වැස්සින්තියේදී අවදිින්න ඕනේ නෑ. සවිදින්නත් බෑ. ඉමිනියා ජනාධිපති කරපුවා මිනිහා ඉමිනියා ජනාධිපතිකම කරන්න බෑ. ඒතර ආසන සංවිධායකයෝ, කොට්ටාෂ සංවිධායකයෝ, කලාප සංවිධායකයෝ මේ අය මේ වැඩ ටික කරලා මේක කරගන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම ජනාධිපතිවරණේ ප්‍රතිපලයට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඔය හිතාගෙන ඉන්න මොකෝවත්ම කරන්න බැරි අවසාන ප්‍රතිඵලයක් එන්නත් ඉඩ තියෙනවා. අපි හිතන්නේ නැහැ. නමුත් එහෙම ඊමේ වුණත් හැකියාවක් තිබෙනවා මේ ප්‍රතිඵල බලනකොට. විපක්ෂයට එකයි කියන්න තියෙන්නේ. මේ NPP එකේ ප්‍රතිඵලය මොකක් වුණත් විපක්ෂය සර්ප්‍රයිස්. හරිද? විපක්ෂය සර්ප්‍රයිස් කියන්නේ විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයකට ජාතික ජනබලවේගය ලබාගත් ආසන සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවක්වත් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට දැන් NPP එක හරියට 150ක් ආසන ගන්නකොට එහෙම කියලා නිකන් අනිත් පැත්තට අච්චරක් තියෙනවා කියලා Facebook එකේ හැලි ලියන්න බෑ. ඇයි? මේ කිසිම දේශපාලන පක්ෂයකට NPP එක ගත්ත ආසන සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවක්වත් ආසන ගන්න බැරි වෙලා තිබෙන්නේ. අර සමස්තක ගන්නකොට තමයි මේක මෙහෙම වැදගත් වෙන්නේ. ඒ නිසා හෝම්වර්ක් කරන්න නම් වෙනවා මයි පුතේ. හරි, ඉබේ නම් මේක වැටෙන්නේ නැහැ. ඉබේ වැටෙනකම් බලන් ඉන්නෝ නම් කවුරු හරි ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සිකුරාදා කේස් එකක් ඔය ලොහාන් රත්නත් මැතිතුමා අනුරාධපුර බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා දෙමළ සිරකරුවන්ව ගිරල්ලා ධන ගස්සලා අපේ උන් කීයක් මැරුවද කියලා ප්‍රශ්න අහලා ඔළුවට තුවක්කුව තියලා හෙන නාඩගමක් නටලාපු එකේ සම්බන්ධයෙන් සුප්‍රීම මුසාවියත් නඩුවක් යනවා. ගිරි සමගාමීව නඩුවක් අනුරාධපුර මහේෂ් රත් අධිකරණය යනවා. ඒතර මේ නඩුවට සහභාගී වෙනවා. ඒකේ නඩුවේ කතන්දරය අපි පස්සේ කතා කරමු. හරිද? කියන්නේ මොනවද තිබිලා මේ ඒගොල්ලන්ට සාක්ෂි සටහන් හම්බුන්නේ නැද්ද මොකද්ද කියලා. මේ කොමරද 2025 ජනවාරි 30 වෙනිදාට විභාග වෙන්න නියමිතව තිබෙනවා. ඒකේ සිද්ගත් සිද්ධි එහෙම නැත්නම් කතා කරන්න ඕන කියලා හිතච්ච සිද්ධිය තමයි අර ලොහන් රත්වත් එතෙන්ට එනකොට ඒ පොලිස් කාරින්ගේ හැසිරීම ගේට්ටුව ගාව ඉන්න. හරිද? නිකම්ම නිකන් සාමාන්‍ය නිකම්ම නිකන් මිනිහෙක්. හරිද? අනුරාධපුරයේ කොහේ හරි ගමකින් ඉඳලා එන සාමාන්‍ය මිනිහෙක් වගේම මිනිහෙක් තමයි ලොහන් රත්වත් කියලා කියන්නේ. හැබැයි අර SI කෙනෙක්, IP කෙනෙක් දින්නෝ ගේට්ටුව ගාව ඇඹරෙනවා. හරිද? නිකන් එන ගැම්මෙන් එන්නේ. ගුඩ් මෝර්නින්. අකෝ අධිකරණ ඇමති බැස්සා වගේ එතෙන්ට. ඒ නිසා අර උඩ මහජනයා විසින් මේක මොකක් හරි වෙනස් කරලා දීපු එක හෝ ඉහළ තලයේ මොකක් හරි වෙනස් වෙලා දීපු එකක් විතරක්ම නෙවෙයි, හන්දිය බැරක්කේ ඉන්න පොලිස් නිලධාරියාගෙත් මේ වෙනස තියෙන්න ඕනේ. හරිද? දැහුම කියවට පස්සේ පොලිස් කාර මොකද දන්නවද කරන්නේ? ඉතාලම සාමාන්‍ය මිනිස්සුන්ට ගෙම් ප්‍රදාන්න පටන් ගන්නවා. හරිද? කියන්නේ හරිද? අපිට කවුරුත් විශේෂ නැහැ කියලා. හැබැයි අර ඒගොල්ලෝ මෙච්චරකල් සැලියුට් ගහමින් හිටපු අය දැක්කම සුපුරුදු විදිහට මේ වැඩේ කරගෙන යනවා. ඒ නිසා ඒ වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. හැමෝටම සමානව සලකන්න. හැමෝටම එහෙම නිකන් එහෙම එක ඒ தත්ත්වය තියාගෙන ඉන්න පුළුවන් නම්, හරිද, ලෙවල් එකකින් ඉන්න පුළුවන් නම්, අධිකරණ භූමියක් ඇතුළේ එහෙම ඇවිදින්න පුළුවන් නම්, මහ ජනයා පිරිවරාගෙන එහෙම සීන් එකේ ඉන්න පුළුවන් නම් සාමාන්‍ය මිනිසුන්ටත් ඒ සීන් එකේ ඉන්න අවස්ථාව දෙන්න. එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසුන්ට එහෙම නැටුත් මොකද ඇයි නිකන් ලොකුද මේ? ඉන්නා පිළිවෙලට ඉන්නවා.
වගේ කතා කියනවා නම් අර ගොල්ලන්ටත් ඒක කතා කරලා කියන්න. රත්තරන් හුඟක් ප්‍රශ්න මේ දවස්වල නේද? මොකද වාහනේකුත් එයාස්සේ ගෙදර නවත්තලා ගිහිල්ලලු මේ පදපු වාහන නොපදපු වාහන ඒ වාහන විතරද පදලා තියෙන්නේ වගේ ප්‍රශ්න හුඟකට උත්තර හොයාගන්න සිද්ධ වෙයි. හාල් මෝල් වල හාල් කිරනවනේ මේ දවස්වල. ඒකත් එකක් පොඩි මීඩියා වැඩකට වැඩි බරක් යනවා වගේ සීන් එකක් තේරෙනවා. මේක මේ අඬුවෙන් කරන එකක් නෙමෙයි. මොකද්ද මොකද්ද අධිකාරිය පාරිභෝගික සේවා අධිකාරියනි මේ කරන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා හාල් මනිනවා, කිරනවා, බලනවා, සමහරත් එක්ක කතා කරනවා. මන්දක සිරිපාල ගම්ලත් එක්ක කතා කරන එකක් සාකච්ඡාවක් මොකක්ද එකක් තියෙනවා. ඒවා මේ ඒවා කැමරා ඉස්සරහ කරන්න අවශ්‍යම නැහැ. හරිද? අතරම ජනයා ගත්තාම ජනතාවට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අවසාන උත්තරේ. ජනතාවට මේ වෙලාවේ ඕනේ තමන්ට කමිසයක් හම්බුණා නම් ඇති. ජනතාවට කපු කටන විදිහ වැඩක් නැහැ. හරිද? මිලක් ගෙව්වම මිලට සාධාරණ ගුණාත්මක භාවයෙන් යුතු කමිසයකුයි මිනිසු ඉල්ලන්නේ. කපු කටින හැටි, කපු ප්‍රවාහනය කරන හැටි, නූල් හදන හැටි, නූල් වලින් රෙදි හදන හැටි. හරිද? ඊට පස්සේ රෙදි කපලා මහන හැටි, ප්ලාස්ටික් නිෂ්පාදනය කරන හැටි, බොත්තම් හදන හැටි. වගේ දැන් මේ ඔක්කොම මිනිසුන්ට වැඩක් නැහැ. හරිද? මිනිසුන්ට වැඩක් තියෙන්නේ කමිස තියෙනවද? තියෙනවා. ගාන කීයද? මේක. ඒ ගානට ඒ කමිස වටිනවද? එච්චරයි. කමිස ගත්තා, ඇඳගත්තා. ඉනිසම් මිනිසුන්ට දැන් ඕනේ හාල් තියෙනවද? තියෙනවා. ගාන කීයද? මේක. කිව්ව ගානද? ඔව්. ගත්තා. හරිද? එහෙම නැතුව මේ ගොයන් කපන එකේ ඉඳන් මේ වෙන 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 එකක් එක්කෝ සම්දර්ශනමය ස්වභාවයෙන් හෝ එහෙම නැත්නම් වෙන පණිවිඩයක් තහවුරු කිරීම පිණිස මේ එහෙම දඟලන දෙයක් නැහැ. ඒක නිසා මිනිසුන්ට වැඩක් නැහැ කරන හැටි මිනිසුන්ට වැඩේ තියෙන අවසාන ප්‍රතිඵලය. අර එහෙම කරන්න ගියොත් වෙන්නේ අර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් කාලෙකදී පත් කරලා කැමරාත් අරගෙන වාහන පිරිවරාගෙන ගිහිල්ලා කෙලවගත්ත කෙලවගැනිල්ලේ තවත් අධිරක් බවට පත් වෙන එක. අද ඉරිදා උදේ නිසා නිකම් මදිද නෑ නේද? අපි මෙච්චර තමයි ඉරිදා උදේ හැල්ල. අපි යන ගමන් ඔබට ආරාධනා කරනවා මේ channel එක මෙතෙක් subscribe කළා නැත්නම් එන්න අපේ channel එක subscribe කරන්න. අපේ Patreon සාමූහිකයේ සමාජිකයෙක් හැටියට එකතු වෙන්න කැමති නම් එන්න අපේ Patreon සාමූහිකය.